තමයි වෙන්නන්න යන්නේ මේ අපේ ලයිෆ් බෝට් එක මෙන්න තියෙනවා ලයිෆ් බෝට් එක ඉතින් අද සෙනසුරාද දවසේ කොහොමත් ලයිෆ් බෝට් එක චෙක් කරන එකේ මම හිතුවා ලයිෆ් බෝට් එක පොඩ්ඩක් පෙන්වන්න කියලා ඉතින් දැන් වෙලාව උදේ 8:46යි ඉතින් මේ ලයිෆ් බෝට් එක මේ ඔය ෆොටෝස් වල පේන විදිහට තමයි ලොන්ච් කරන්නේ ලොන්චින් ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඉතින් මම ඒක ගැන ගොඩාක් ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ මොකද මේ ටෙක්නිකල් දේවල් ගොඩක් තියෙනවා ගොඩක් අයට ඒක තේරෙන්නේ නැති වෙන නිසා ඉතින් මේ බලමු අපි ලයිෆ් බෝට් එක ඇතුළට ගිහිල්ලා ඉස්සෙල්ලාම මොනවද තියෙන්නේ කියලා එලියෙන් බැලුවාම ලයිෆ් බෝට් එක මෙන්න මේ දොරෙන් තමයි මේ ඔක්කොමලා ඇතුළට එන්න ඕන ඉතින් මේ ලයිෆ් බෝට් එක ගැන කියනවා නම් මේ ලයිෆ් බෝට් එක පාවිච්චි කරන අවස්ථාවක් වෙන්නේ අපේ නැව ගිලෙන්න යනවා නම් ඊට පස්සේ නැවේ ලොකු ෆයර් එකක් තියෙනවා නම් ඒ වගේ නැවේ ඉන්න ක්‍රූ එකේ ජීවිතයට ලොකු අනතුරක් තියෙනවා නම් නැවේ ඉන්න එක අපේ මාස්ටර් කැප්ටන් ඕඩර් කරන්න පුළුවන් abandon ship අවස්ථාවක්. ඉතින් abandon ship කරන්නේ අපි life boat එකේ. ඉතින් සමහර නැව වල life boats දෙකක් තියෙන්න පුළුවන්. දැන් ඔයාලා ওই ෆොටෝස් වල දකිනවා වගේ අපේ නැවේ මේ life boat එක විතරයි තියෙන්නේ. ඉතින් නැවක life boat එකක් තියෙනකොට ඒ full crew එකම life boats වල capacity එකට සමාන වෙන්න ඕන. නැත්තම් life boat එක ඊට වඩා වැඩියෙන් තියෙන්න ඕන. ඉතින් නැවකට arm guards ලා ඊට පස්සේ නැවේ වෙන කවුරු හරි crew එකට අමතරව යනවා නම් life boat එකේ ඒගොල්ලන්ටත් capacity එක තියෙන්න ඕන. ඉතින් ඒ විදිහට තමයි IMO එකේ International Maritime Organization එකේ rules තියෙන්නේ. ඉතින් අපේ නැවේ මේ වෙලාවේ ඉන්නවා 25ක්. ඉතින් මේ හැමෝටම තියෙනවා මේ seats. මෙතනින් පටන් ගත්තාම second officer, master, captain ගේ seat එක ඊට පස්සේ chief engineer, third officer ඔන්නෝ විදියට හැමෝටම seats තියෙනවා මගේ seat එක තමයි මෙතන third engineer, electrician, second engineer, engine trainee ඔය හැමෝටම තියෙනවා ඊට පස්සේ මෙතන AB AB 1 කියලා තියෙනවා මෙතන AB 2 කියලා තියෙනවා AB ලා ඉන්නවා අපේ දෙන්නෙක් ඉතින් මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් හිතා ගන්නකො ටිකක් ලොකු ට්‍රෝලර් එකක වගේ යනකොට ඒවා තියෙන එන්ජින් එකක් තමයි මේකේ තියෙන්නේ මෙතනින් අපිට බලන්න පුළුවන් එන්ජින් එකක් මම ඒකත් පෙන්වන්න මේකද ස්ටාර්ට් කරන්නත් ඕන ඉතින් අපි නැවේ තියෙන ලයිෆ් සේවිං ඇප්ලයන්සස් වලට අයත් වෙන දේවල් නිතර චෙක් කරනවා ඉතින් රූටින් එකක් විදියට ලයිෆ් බෝට් එක රෙස්කියු බෝට් එක ඊට පස්සේ ඉමර්ජන්සි ජෙනරේටර් එක ටෙස්ට් කරන්න මට තමයි තියෙන්නේ ඉතින් හැමදාම මම හැමදාම නෙමෙයි සතියකට සැරයක් සෙනසුරාදාට උදේට ස්ටාර්ට් කරලා බලනවා එන්ජින් එක වැඩද ලයිට්ස් වැඩද ඒ ටික බලලා රෙඩි කරලා තියන්න ඕන ඉතින් මේකේ සාමාන්‍යයෙන් හෙල්ම්ස්මන් ඒ කියන්නේ මේක ඩ්‍රයිව් කරන්නේ චීෆ් ඔෆිසර් නැත්තම් එයා ඇලොකේට් කරන වෙන එක්කෙනෙක් වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට චීෆ් ඔෆිසර් තමයි මේක ඩ්‍රයිව් කරන්න ඇලොකේට් කරලා තියෙන්නේ ඉතින් එතනින් ඉස්සෙල්ලාම එන්ජින් එක ගැන පෙන්නන්න ඉතින් මේක මේ නැවේ පහලට එල්ලිලා තියෙන්නේ ඔයාලට ඔය දැන් පේන ෆොටෝ එකෙන් පේනවනේ පහලට තියෙන්නේ නැවේ පිටිපස්සේ මොකද මේක අර පිටිපස්සෙන් අපි හුක්ස් ටික අයින් කරලා ඒවට ප්‍රොසීඩියර්ස් තියෙනවා ඒ හුක්ස් ටික අයින් කරලා අපිට මෙතනින් මෙන්න මෙතන තියෙනවා මේ ලීවර් එක ඒ ලීවර් එකෙන් මේක අපිට
ඔක්කොම බෝඩ් උනාට පස්සේ රිලීස් කරන්න පුළුවන් by ourselves from inside. ඇතුලේ ඉඳන් අපට මේක රිලීස් කරන්න පුළුවන්. එතකොට මේක මෙහෙම මේ රෝලර්ස් දෙකක් උඩ තියෙන්නේ. ඒකත් මම පොඩ්ඩක් එළියට ගියාම පෙන්වන්නම්. එතකොට මේ ලයිෆ් බෝට් එක මෙහෙම රූටගෙන ගිහිල්ලා මුහුදට වැටෙනවා. එතකොට අර නැව ෆයර් එකක නම් තියෙන්නේ. ඉතින් මේ ඒ අනතුරෙන් ඉක්මනට අපිව ඈඩ් කරන්න තමයි මේක තියෙන්නේ. ලොන්ච් කරනවා නම් අපි මේක ඩෙවිට් එකෙන් මේක තියනවානේ පොඩි ක්‍රේන් එකක්. ඒකට අපි කියන්නේ ඩෙවිට් එකක් කියලා. ඒ ඩෙවිට් එකෙන් ලයිෆ් බෝට් එක මුහුදට ලෝව කරනවා පෝට් එකකදී වගේ. එතකොට අපිට ලයිෆ් බෝට් එක රන් කරලා බලන්න පුළුවන් ලයිෆ් බෝට් එක වැඩද කියලා. ඔය විදිහට තමයි ලොන්ච් කරන්නේ. ඉතින් මෙන්න මෙතන මෙහෙම තමයි තියෙන්නේ ස්ටීරින් කරන ස්ටේෂන් එක. ස්ටාර්ට් කරන්න බැටරිස් දෙකක් තියෙනවා. මෙතනින් තමයි අපි බැටරි එක සිලෙක්ට් කරන්නේ. පොඩ්ඩක් ස්ටාර්ට් කරලා පෙන්වන්නම්. එතනින් අපි අපිට මේක නම්බර් 1 බැටරි එකට හෝ මේ පැත්තේ නම්බර් 2 බැටරි එකට හෝ බෝත් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සර්කිට් ස්විච් එක තියෙනවා. ඔන් කරා. එතනින් අපි සීතල රටකට වගේ යනවනම් ඔන්න ඔතන මේ ස්විච් එකේ ග්ලෝ කියලා තියෙනවා. දන්නවනේ අපි වාහනවල හීටින් ඔන් කරන්නේ. ඒ වගේ මේක හීට් කරන්න පුළුවන්. දැන් ඉතින් අපි රස්නේ පැත්තක ඉන්න නිසා අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉස්සරහට යනවනම් ahead පස්සට යනවා නම් S10. මෙතන ගියර්ස් දෙකක් තියෙනවා. ස්පීඩ් එක අඩු වැඩි කරන්න බැහැ මේකේ. ඔය විදියට තමයි තියෙන්නේ. මෙතන තියෙනවා කොම්පස් එකක්. ඉතින් මෙතන වෝනින් ලයිට්ස් තියෙනවා. ග්ලෝ ඔයිල් බැටරි වෝටර් මොනවා හරි එකේ අලාම්ස් එනවා නම් එතනින් එන්න පුළුවන්. පස්සේ ආයෙත් අපි තිබුණ විදියටම දාමු. රයිට්. බැටරිස් වල චාර්ජ් වෙන ඒවා මෙතන මේ තියෙන ඩිස්ප්ලේ එකෙන් අපිට බලා ගන්න පුළුවන්. එතන තියෙන බැටරි චාර්ජර් එක. ඉතින් මේකෙන් තමයි හරවන්නේ. පිටිපස්සේ තියෙනවා රඩර් එකක්. ප්‍රොපෙලර් එකත් මම පෙන්වන්නම්. පිටිපස්සෙන් පේනවා. ඉතින් මේක ඇතුලේ ඉතින් තව දෙයක් තමයි ලයිෆ් බෝට්ස් වල යනකොට අපි කොච්චර දවසක් අපිව බේර ගන්න නැතිව මූදි ඉන්න පුළුවන් වේද කියලා දන්නේ නැහනේ. ඉතින් ඒක නිසා ලයිෆ් බෝට්ස් වල ස්ටෝ කරලා තියෙනවා හයි එනර්ජි බිස්කට්ස්, ෆුඩ්, වෝටර්, ඊට පස්සේ බ්ලැන්කට්ස් ඔය වගේ දේවල් හදිසියකදී අවශ්‍ය වෙන දේවල් ගොඩක් ස්ටෝ කරලා තියෙනවා. ප්‍රශ්නේ මේක ඇතුලේ මාරු විදියට මේ දාඩිය පෙරාගෙන ඉන්නේ. ඉතින් මේක ස්ටෝ කරලා තියෙනවා ඒ දේවල්. ඊට පස්සේ ඇතුළට වතුර පිරුණොත් ගහන්න අතින් කරකවන්න පුළුවන් බිල්ජ් පම්ප් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන සර්ච් ලයිට් එකක් තියෙනවා. මේ තියෙන්නේ. ඉතින් ওই ටික තමයි පෙන්වන්න තියෙන්නේ. මේ බලමු අපි එන්ජින් එක පොඩ්ඩක්. මෙතන මේ තියන්නේ අපි මේවට හැච් එකක් කියලා කියන්නේ. මේ හැච් එක ඇරියොත් අපිට බලා ගන්න පුළුවන් එන්ජින් එක. පොඩ්ඩක් මේ ඔයාලට පෙන්වන්න විතරක්. නැත්තම් මම මේක මේ ඊයේ බැලුවා. මේ තියන්නේ ඔන්න තියනවා එන්ජින් එක. Hyundai engine එකක් තියෙන්නේ. RPM එක 2800යි horse power 29යි. ඔන්න ඔය විදියට තමයි engine එක තියෙන්නේ. ඉතින් පහල තියෙනවා battery box එක. මෙන්න මෙතන මේ වලට පේන්නේ battery box එක. ඊට පස්සේ හදිස්සියකට අපිට tools මොනවා හරි ඕන වුණොත් මේක chip එක අපි අතහැරලා යනකොට ඒකට තියෙනවා ටූල්ස් ටිකක්.
ඊට පස්සේ රතු පාටට පේනවා නම් ඇතුලේ ෆියුල් ටැංකිය තියෙන්නේ. ඒකට අපි ඩීසල් දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනම තියෙනවා මෙන්න මෙතන මේ ෆිල්ටර් එකක් තියෙනවා. ඔය ටික තමයි. ඉතින් මේකේ චෙක්ස් විදියට අපි බලන්නේ එන්ජින් ඔයිල් බලනවා. ඊට පස්සේ රේඩියේටර් එකේ වතුර තත්ත්වය බලනවා. මේකට අපි කූලන්ට් දාලා තියෙන්නේ. ඊට පස්සේ එන්ජින් ඔයිල් කොච්චරක් තියෙනවද බලනවා. ෆිල්ටර්ස් අපි මාරු කරන්න තියෙනවා නම් ෆිල්ටර්ස් මාරු කරලා මේක ඕන වෙලාවක ස්ටෑන්ඩ් බයි කරලා තියෙන්න ඕන, රෙඩි කරලා ස්ටාර්ට් කරන්න. ඉතින් ওই ටික තමයි කරන්න තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි එන්ජින් එකෙන් කරකවන ෂාෆ්ට් එක මේ තියෙන්නේ. මේක කෙලින්ම ওই පිටිපස්සට ගිහිල්ලා සෙට් වෙන්නේ මේ ප්‍රොපෙලර් එකට. රයිට්, ඉතින් ওই ටික තමයි පෙන්වන්න තියෙන්නේ. මම දැන් ඉන්නේ මේ පහළම ලයිෆ් බෝට් එකේ පහළම තමයි මේ ඉන්නේ. හයි. මෙතන අපට ස්ටෝ කරලා දිනනවා මෙන්න මෙතන. ෆ්‍රෙෂ් වෝටර් මේක මේ හැච් එක ඇරියට පස්සේ ඇතුලේ ෆ්‍රෙෂ් වෝටර් මේ දිනන්නේ. ෆ්‍රෙෂ් වෝටර් පැකට්ස් තමයි තියෙන්නේ. ඩ්‍රින්කින් වෝටර්. ඉතින් ලයිෆ් බෝට් එකට කට්ටිය නැග්ගට පස්සේ මේවා බෙදලා දෙනවා එක එක්කෙනාට. මොකද මේ වතුර ගොඩක් නැහැනේ. ඉතින් ඒක නිසා අර කට තෙමා ගන්න විතරක් වගේ තමයි ලයිෆ් බෝට්ස් වල ගොඩක් වෙලාවට වතුර තියෙන්නේ. ඉතින් මේ සප්ලයිස් හැම වෙලෙම චෙක් කරන්න ඕන මේවා තියෙනවද කියලා. මොකද හදිසි අවස්ථාවක කොයි වෙලේ මේවා ඕන වෙයි දන්නේ නැහැනේ. ඉතින් ඒ වගේම තියෙන්නේ තර්ඩ් ඔෆිසර්ට. මට තියෙන්නේ මේකේ එන්ජින්ස් එන්ජින් එක විතරයි. ඉලෙක්ට්‍රිෂියන්ට බැටරි, ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක ඔය විදියට තමයි තියෙන්නේ ඩියුටිස් ටික. ඒකත් මම පොඩ්ඩක් අරලා පෙන්නන්නම් මොන විදියට තියෙන්නේ කියලා. ඔන්න මේකේ තියෙනවා ඉන්වෙන්ටරි එකක්. මෙතනින් ඉස්සරහ පැත්තට තමයි මේ තියෙන්නේ. මේ ඇතුලේ තියෙන්නේ අනිත් අයිටම්ස් ටික. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා තව ලයිෆ් බෝට්ස් වල තියෙන ඉක්විප්මන්ට්ස් ටිකක් තියෙනවා. මේ රෝප් කටර්, සර්ච් ලයිට්, ඊට පස්සේ නයිෆ්, මේ වගේ මේ රෝප්ස් තියෙනවා. ෆස්ට් එයිඩ් කිට් එකක් තියෙනවා, සෝලාස් අප්‍රූව් කරපු. ඉතින් වැඩිය පේන්නේ නැහැ මේක ඇතුලේ මේ කළුවර නිසා. ඒ ටික දැන් පෙන්වන්න ඕනේ නැහැ. මෙතන පයිරොටෙක්නික්ස් තියෙනවා. ওই දේවල් ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි, එහෙනම් මම අර කිව්ව මේ ඇතුළට යට වතුර එකතු වුණොත් පම්ප් කරන්න, කොහෙට හරි වතුර ආවොත් ඒක පම්ප් කරන්න තමයි මේ බිල්ජ් පම්ප් එකක් තියෙන්නේ. මේ ෆයර් එක්ස්ටින්ගුෂ එකක් තියෙනවා. හදිසියකට ඕන වුණොත් අපි පොඩ්ඩක් මේ හැච් එක අරලා බලමු මේ කොහොමද එළිය පේන්නේ කියලා. ඔන්න ඔය විදියට තමයි
තියෙන්නේ ඔය මම කිව්ව මේ ක්‍රේන් එක නැත්තම් ඩෙවිට් එක අපි කියන්නේ ඩෙවිට් එක කියලා මේකට ක්‍රේන් එකක් කියන්න බෑ මේ මේ තියෙන්නේ ඩෙවිට් එක ඔය ඩෙවිට් එක තමයි ලොන්ච් කරන්නේ ලයිෆ් බෝට් එක මේ තියෙන්නේ ඔය මම පෙන්වන ෆොටෝ එකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කොහොමද තියෙන්නේ කියලා ඔන්න ඔය විදියට තමයි මේ තියෙන්නේ लिक्विड नेचुरल गैस मुकुत लाइफ बोट फोटो तेरू कुछ मेतन मेक लॉन्च कराट पास हदल विधि मेम अरे नवे इक्मंट ऐर्तलाक्मंट ऐर्तरा मे विधि डिजाइन तीयनि मेतन तीयन मे रोलर्स मेहम्म करकिला मेक फ्री फोल किसीम मे इक्विपमेंट को मेकट मेक मे तीयल तीन ऐंगल के मेक लिस्सल आना यदम तीयन फ्री फोल लाइफ बोट की आना रईट इधन मे लाइफ बोट तीयन मैं मेतन तीयना मे अवश्य इंस्ट्रक्षन बहुमत इंदगा बोटिंग प्लान सीट बेल्ट दागा सैन तीयना तीन सीट बेल्ट एलियना एलिय लाइफ बोट पड़ना वीडियो की वे कड़ा उन्होंने चंदा तव इन अलप वि लाइफ बोट मैं पहले पेने आफ्ट उतनी मेमे अन्दम दीय लाइफ बोट पहाल मे भी दीयन लाइफ बोट अंत मे कमा हिटी मे अदेट मेघ मेहमान दीयन मे डेबिट मेहम से लाइफ बोट लॉन्च कर टेस्टिंग वाले अभी बोट बोर्डिंग मेतनी मेहम लाइफ जैकेट इमर्शन सूट मेकड़ अरंग देवाल्टी का तीन इट पास मेक मेतनी रिलीज कर आट पास अतुलेंग अभी अरे जैके मेहम मैं पुश कर ला मेक अपने रिलीज करान बोलवा मैं तो ये मेहम मेक पहाल बैठना इधर पास से अरहेटे आना बोट टेक निकम विधि अर्थम लाइफ बोट टेक स्टोरी एक गुडक पिलाउट लाइफ बोट्स फ्री फॉर लाइफ बोट ना मैं विधि अर्थम तीयन तब तीयन डेविड क्रेन के मेहम तीयन मे मेहन तीयन क्रेन के मैंने मे तीयन अपे क्रेन का मे वगे प्रोडक्ट क्रेन वोलिंग लॉन्च करने वीयन इट पास डेविड आर्म्स तीन लाइफ बोट उत्तीन ऐ थिंक डेविड आर्म्स तीन लाइफ बोट तीयन ऐ थिंक ये लाइफ बोट फोटो अर्थम अन्न होता
ඉතින් ඔය වගේ ඒවා ගොඩක් පරණ නැව් වල තමයි තිබ්බේ කන්ටේනර් ෂිප්ස් වලත් ඔය වගේ එකක් තියෙන්න පුළුවන් මොකද කන්ටේනර්ස් ගහනවානේ මේ මේ ටිකක් පිරෙන්න ඒක නිසා රයිට් එහෙනම් ඉතින් අද සැටර්ඩේ දැන් වෙලාව 1යි වෙලාව ටිකක් වැඩිපුරත් ඉන්න උනා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මතක ඇදුව subscribe කරගෙන යන්න දැන් තමත් subscribe කරලා නැතිනම් Instagram එකේ Facebook එකේ follow කරගෙන යන්න එහෙනම් හැමෝටම ජය වේවා පරිස්සමෙන් ඉන්න